ඉරිසියාව එහෙම දෙයක් වුණේ නෑනේ. කුරුළු හොඳට ප්‍රොෆෝම් කරා මං දැක්කන ටීවී එකේ. වැඩේමයි. ඇයි එහෙම කියන්නේ? එහෙම නැතුව පුළුවන් ද මේ වගේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් වින් කරන්න? වින් කරේ කුරුළු නෙමේ, වින් කරේ ඔයාගේ ඩ්‍රෙස් එකනේ. ඒ නිසා ඔයාගේ ඩ්‍රෙස් එක හැලුවට ලක් කරන්න එපා මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක්ට එක දීලා. අනිත් එක ඔය ඩ්‍රෙස් එක මං ඇඳලා නම් හොඳට පර්ෆෝම් කරනවා. කොහෙද ඉතින්? අපේ මෙෂර්මන්ට්ස් වලට ඔයා එකම හුවේ නෑනේ. ආ ඒ පාර දැන් මොකද්ද මේ කියන කතාව? කවුද එතකොට කිව්වේ අපේ රටේ මොඩල්ස්ලගේ ෆිගර්ස් හරිනේ, පිට රට මොඩල්ස්ලගේ කකුල් ලස්සෝ වගේ, ඒගොල්ලන්ගේ ෆිගර්ස් ලස්සනයි, එතකොට මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් හරිනේ පිට රට මොඩල්ස්ලට. දැන් මොකද්ද මේ කියන කතාව? කවුද එහෙම කරේ? කවුද එහෙම කිව්වේ? මං කිව්වේ ඇත්ත තමයි. ජජ් බෝඩ් එකට වැරදිලා කුරුළු අමතකුණා ඔයාගේ ඩ්‍රෙස් එකේ තිබුණ ඇට්‍රැක්ෂන් එක නිසා. ඒක නිසා කම්පිටිෂන් එක වින් කරේ. ඕකට ඉතින් කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා. ජෙලසි. අපෝ ඉරිසියා කරන්න වැඩේමයි. ඔෆිස් එකේ ඉන්නේ නම් ඉනසන්ට් ගර්ල් කෙනෙක් වගේ බලන් ඉපැ. ඊයේ ස්ටේජ් එක උඩ නටපු නැටිල්ල. අන්න යව නිවාස අඩස්සිය දාලලු හොඳ වැඩේ. පවු නේද යා? සෙනුරි. පවු කියන්නේ කුල්ලුට නෙමෙයි. පවු වෙන්න ඕනේ අපිට. ආ, ඔහටත් කුල්ලුණ බෝ වුණාද? එක ෂෝ එකක් වින් කරා කියලා ඔයා යාට සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඔයා මේ ඔෆිස් එකේ පූජා මැඩම්. මං වගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. අන්න ඒක මතක තියාගන්න. ඔයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි. ඒත් කවුද මේ ඔෆිස් එකේ වැඩ ටික කරලා දෙනවද? එයාට ඔෆිස් එකට එන්න බැරි නම් එයාට ගෙදර ඉඳලා ඔෆිස් එකේ වැඩ ටික කරලා එවන්න කියන්න. ඔයා කලබල වෙන්න ඕනේ නැහනේ. ආ ඔව්. ඒකත් ඇත්ත තමයි. ඉතින් කිරන්, ඔයා ලස්සන ඩ්‍රෙස් එක කරලා තිබුණා. Thank you අනේ. අනේ ඔක මොකද්ද මැඩම්? ඩෙරික් මට ඔය පවර්පු ජොබ් එකනේ. අපරාදේ ඔයා ගෙදර ගියේ. ෂෝ එක බලන්න ඉන්න තිබුණේ. අම්මා බලන්න තිබුණා කුරුළුගේ ඇක්ෂන් ටික. මේ සෙනුරි. ඔයා කුරුළුට අකමැති බව ඇත්ත. ඒ වුණාට කුරුළු ඊයේ කරපු දේ අපි අගය කරන්න ඕනේ. මං ඔහොම කතා කරනවට කැමති නැහැ. එහෙනම් ඔයා කුරුළු ඔඩු උඩට තියාගෙන ඉන්නකො. ඔයා එයාව ලොකු කරගන්න ගිහිල්ලා ඔයා දවසක හොඳ අමාරුවක වැටෙනවා.
දැක්කනේ අභිමන් ස්ටේජ් එකට නැගලා කරපු නාඩගම. අනේ අනේ මෙහෙමත් ගෑනු. අපි දැන් මොකද කරන්නේ? හැමදාම කරනවයි කරනවයි කියලා කිය කිය හිටිය මිසක් අපි කරපු දෙයක් නෑනේ. අන්තිමට මේ වලව් විකුණලා දාලා යනකන්ද බලාගෙන ඉන්නේ. මම ඒක වෙන්න ඉඩ තියන්නේ නෑ. මහත්තයා කොහොමටත් ඒකට කැමති නෑ. සුභද්‍ර මහක්කා අපටි ගෑණි. මහත්තයා අකමැති වුණොත් මහත්තයාට හොරෙන් හරි මේක විකුණලා දාන්න බැරි කමක් නෑ. එච්චරට බැරි අම්මන්ඩිය නෙවෙයි ඔය අඬාන හිටියට. මම ඒක වෙන්න ඉඩ තියන්නේ නැහැ. දන්නවනම් ඉතින් කරන දේක් කරුවා නම් ඉවරනේ. නැත්තම් අපි පස්සේ ගැහුවොත් නම් වෙන්නේ ඒගොල්ලෝ කරන දේක් කරන්න ඉඩ දීලා අපිට බලාගෙන ඉන්නේ. ඔබ දන්නවනේ අසෝ මට රකින්න පරපුරක් නැහැ. මට මං විතරයි. මට උන්නත් 10යි මලත් 10යි. ඒ හින්දා මං හිරේ විලංගුවේ වැටෙන්න බයත් නැහැ. මැරෙන්න බයත් නැහැ. මේ මන් දන්නේ මේ වලවුට මොන වින්න හියක් වුණාද කියලා. කොච්චර අගේට තිබ්බ තැනක්ද මේක? අපි කොච්චර සන්තෝෂෙන් මේක හිටියද? එහෙම දෙහිම විනාශ. නොගැලපෙන ගෑනු ආවම ඕනම තැනක් ඔය විදියට විනාශ වෙනවා. ගැලපීම නොගැලපීම මන් දන්නේ නැහැ. මට නම් හිතා ගන්න බැරි මේ සිංහෙක් වගේ හිටපු මහත්යත් මිය ගෑනිට රැවටුණානේ. ඔබ දන්නවනේ අසු. මහත්ය කියන්නේ එකක් ඇතුලේ තියෙන්නේ තව එකක්. මේ කියලා අපි තවත් ඉවසගෙන හිටියොත් නම් සුභද්‍රා ගාන්ට වැඩේ කරයි. මගේ ඉවසීමේ සීමාව විවරයි. තවත් ඉවසන්නේ නැහැ. කරන දේක් ඉක්මනට කරා. ඔව්. අද හිටම. මොකද්ද හැංගුවේ? මොකද්ද හැංගුවේ? මොකද්ද? අම්මගේ ලෙන්සු දාගත් සාක්කුවනේ. එහෙනම් මංගෙ දිවි තරම් කලබල වුනේ. මොන කලබලද පූජා? මම ඉන්නේ ප්‍රශ්න කරද? අර අර account වල problems ඇවිල්ලා. මට දෙරෙන්නේ කොහොම හරි settle කරගන්නද කියලා. මම හිතුණොත් මේ මලින්ද meet වෙනවා කියලා. අපි මම කියනවා වේ අපිට කුරුළු මතම ඩිපෙන්ඩ් වෙන්න බෑ.
අපි වෙන දක්ෂ කෙනෙක් මේ ඔෆිස් එකට ගන්න ඕනේ. වෙන කෙනෙක්ට මේ කුරුළු ගැඩුව පිරිමහන්න බෑ පූජා. කුරුළු නැති අඩු පිරිමහන්න බෑ? මොන අඩුවද? කුරුළු මේ ඔෆිස් එකේ නැති අඩුව. හා. කුරුළු මේ ඔෆිස් එකේ නැති අඩුවද නැත්තම්? ඇයි මට එන්න කිව්වේ? මාරසිංහ මේ ස්ටේට්ස් රිපෝර්ට්ස් උයි ස්ටෝර්ස් වල තියෙන බැලන්ස් එකයි ටැලි වෙන්නේ නැහැ. ඒ කොහොමද? සාමාන්‍යයෙන් සේල්ස් වෙච්ච ඒවායි බැලන්ස් වෙච්ච ඒවායි මේ සමාන වෙන්නේ නැහැ. ඒක තමයි මාත් මේ බැලුවේ. ඒතරට මොකක් හරි අඩුවක් පෙන්නනවා. ස්ටෝර් කීපර වැරදිලා වත් මන් ද නේද? ඒක තමයි. අනික ඉතින් මේ මිනිහා ඉතින් වැඩි වැඩක් බෑනේ. ආ මේ මිනිහට වැඩි ගණන්වත් බෑ. පව්නේ. පව්වනේ. පව් පව්. මේ මන්ද මේවා අභිමන්ට ගියොත් එහෙම අභිමන් ස්ටෝර්ස් පවා චෙක් කරයි. අම්මෝ මේ ඔසාගේ අතන ඕවා යවන්න එපා. දන්නවනේ. බෝ බෝ ගාන. ඊට පස්සේ නම් මට මොකුත් කියන්න එපා. යවන්න නැතුව කොහොමද මාරසිංහ? දැන් මේ කම්පැනි එක හොඳටම ලොස් වෙලා තියෙන්නේ. ඒක නිසා පූජයි අභිමනුයි හැම දෙයක් ගැනම හොඳට හොයලා බලනවා. ඒක වාර දෙයක්. මේ මේ ලොස් වුණාට පස්සේද ලොස් වෙච්ච දේවල් හොයන්නේ? ආ? ඒ වයිට් පස්සේ දැන් හොයලා වැඩක් නැහැ. ලොස් වුණ දේ වුණා. ආ? ඒ හොයලා වැඩක් නැහැ. මේ දැන් හැම දෙයක්ම කම්පියුටරයිස් කරන්න යන්නේ. හැම තැනටම CCTV කැමරාසුත් හයි කරන්න යන්නේ. ඒක නම් හොඳයි. නැත්තම් මාල්සිංහ මට එපා වෙනවා. මේ රිපෝර්ට්ස් ටැලි කරන්න ගියාම. මේ මේගොල්ලෝ මේ මේ මාර මිනිස්සුනේ. ඒගොල්ලන් හදන්නේ ඔයාගෙන් උපරිම වැඩ ගන්න. මං ආස නැහැ ඒකට. මං ආස නැහැ. මං ආසයි ඔයා ෆ්‍රී එකේ මේ දාසී ඉන්නවට. මේ නිකන් හරි ඔය මොනාරි ඇව්වොත් මේ ඔයා පොඩි ෂිප්මන්ට් එකක් දාලා ෆුල් ෆ්‍රී එකේ ඉන්නකෝ. What is this baba? Be free. Like මාරසිංහ. එහෙම කරන්න තිබ්බා පූජා මගේ පැත්තේ හිටියානම්. දැන් පූජාත් ඉන්නේ අභිමන්ගේ පැත්තේ. මේ සේරමට මුල මේ කුරුළු ඔෆිස් එකට එන්නේ නැති එකනේ. යා ඔෆිස් එකට ආවා නම් ඔයාට මේ සියලුම ප්‍රොබ්ලම්ස් යාගෙන්කට දාලා ඔයාට නිකන් ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. ලයික් අ ෆ්‍රී බර්ඩ්. ඒක නම් ඇත්තම ආරසිංහ. එයාව කොහොම හරි ඔෆිස් එකට ගෙන්න ගත්තා නම් එයාට මේ වැඩ ටික සේරම ඇඟට පටවන්න තිබ්බා. ඒකනි කියන්නේ. ඒකනි කියන්නේ. ඔයානේ මාංශ වෙන තරමක් මාංශ වෙන එළමයා මේ ඔෆිස් එකෙන් එළවන්න. මං එයාව එළව ගන්න try කරේ නෑ. එයාගේ තාත්තා තමයි යාට එන්න දෙන්නේ නැත්තේ. එයාගේ තාත්තාව නිවාස අඩසිය දාලා තියෙන්නේ. අර එදා ෂෝ එකට perform කරා කියලා. අම්මෝ yes of course. කියලා වැඩ නැහැ. කියලා වැඩ නැහැ යා. එදා රෑගෙන මතක් වෙද්දි මගේ ඇඟේ මයිල් කෙලියෙන් වෙනවා. What a beautiful night. අනික ඉතින් කුරුළු මේ ලස්සනට හිටියා. Wow. She was so beautiful. So beautiful. ඔක නවත්ත ගන්නවත් දැන්. ආයෙත් පම්පෝරි ගහන්න පටන් ගත්තා. මේ 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 No, yeah, it's okay, it's okay, it's okay. She was so beautiful. What a wonderful night that was. I can still dream, still dream. තියෙන දේවල් වෙලාවට වෙයි. උඹට පවර්පු රාජකාරිය උඹ හරියට කරපන්කො. මොකක් හරි ගිනි ගෙඩියක් ගහන ප්ලෑන් කරනවා ඇති. ඒව කොහෙද මේ සුභාත්‍රා එක්ක? දැන් කාටවත් නටන්න බෑ.
මං කොහොම හරි මගේ දරුවත් එක්ක මට යන්න ඕන තැනට මම යනවමයි. මේ හැමදේම විකුණලා ළමයා තරම් පිට රටක පදිංචියට ගියාම ඔක්කොම ඉවරයිනේ. කරන්නම් කොහොඳ වැඩක්. කොයි අසෝ හිනාවේ නිරවාගෙන යන්නේ නැතුව නෝනාට අපි හිනා වුණත් ඇරදීනේ. මං කාගේවත් හිනාවට බාධා කරන කෙනෙක් නෙවෙයි අසෝ. ඒත් ඉතින් අසෝ හිනා වෙන්නේ එක්ක උපහාසයකට එහෙම නැත්නම් අපහාසයකට. හදවතින් එන හිනාවක් නෙවෙයි. අනේ නෑ නෝනා. වැරදි කරන කෙනෙකුට වුණත් තමන් කරන වැරද්ද තේරුම් ගියාම හැදෙන්න ඕනේ කියලා හිතෙනවද? අටත් එහෙම හිතුවා. හැදෙන්න ඕනේ කියලා කිව්වේ? ඒ මොකද්ද? අනේ නෑ නෝනා. නෝනාට මහත්තයත් එක්ක නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියලා අහිංසක බලාපොරොත්තුවක් තියෙනවනේ. අපිට ඉතින් ජීවිතයක් නැති එකේ නෝනාගේ බලාපොරොත්තු නැති කරන්නේ මොකටද කියලා අපිටම හිතුණා. තමන්ගේ හදවත තමන්ට කතා කරලා කියන දේ අවංකවම පිළිගන්න පුළුවන්කමක් තියෙනවා නයි යසෝ. යසෝට ඊට වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මං ඒක දන්නවා නෝනා. හැබැයි යසෝ අවංක වෙනවා නම් විතරයි ඒක පිළිගන්න පුළුවන්. ඒත් ඉතින් යසෝය කතා කරන්නේ අවංකවමද යටි අරුමුණක් තියාගෙනද කියලා නම් මම දන්නේ. හැබැයි ඉතින් මොනවා වුණත් ඔය කාටවත් මට මුකුත් කරන්න බෑ. ඒක යසෝ හොඳට හිතේ තියාගත්තොත් හොඳයි. අනේ නෑ නෝනා. මං ආයිනම් කවදාවත් නෝනාට අහිතක් වෙන දෙයක් කරන්නේ. කලබල වෙන්න එපා. මම හරියටම දවස් දෙකකින් බෑග් එක හොයලා ගෙදරට ගෙනලා දෙන්න. මේ තියෙන මගේ නම්බර් එක. මේ කාඩ් එක තියාගෙන මට කෝල් එකක් දෙන්න. හැබැයි දවස් දෙකකින් කෝල් කරන්න දවස් දෙකකින් මම අනිවාර්යයෙන්ම මට බෑග් එක ගෙනලා දෙන්න. හා දැන් පරිස්සමට ගෙදර යන්න. තේරුණානේ? අනේ අංකල්. දරුවෝ මං කිව්වනේ මම දවස් දෙකකින් ඔයාලට බෑග් එක ගෙනලා දෙන්නම් කියලා. හා දැන් කල්පනාවෙන් පාර බලාගෙන ගෙදර යන්න. හා මට හිතාගන්න බෑ. හිතාගන්න බෑ. ඔයාට කුරුලුට චැලෙන්ජ් කරන්න බෑ. කුරුලුට චැලෙන්ජ් කරන්න බෑ. දැක්කනේ. කොහමද ආගේ පර්ෆෝමන්ස් ස්ටේජ් එකේ? වව්. සුපර් වා සුපර්. අන්බිලීවබල්. අන්බිලීවබල්. ඩෝන්ට් බී ෆූලිෂ් අනේ. දැක්කනේ කොකා වගේ හැට මෙහාට පැද්දි පැද්දි ගිහපු කැත විතර. අර ඩෙරික්ගේ ඩ්‍රෙස් එක ලස්සන නිසා ජජ් බෝඩ් එකට ඒක වැඩිය තේරුණේ නැහැ. මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නේ එකා ගානේ මං හිරේවනවා. මට කරන්න දෙන්නේ ඔක නෑ දා හිටියා කියලා. මොකද මේක පිටස් වැඩිපුරම ඉන්නේ අමිලයා. මං හිතාගෙන ඉන්නේ නෝන තව අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ පන්සලකට හරියන්න. ඇයි මේ වලව්?